ඊයේ දිනේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් ශ්‍රී ලාංකිකයන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු 274 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙනුන් ලැබුවා. එවැගේම මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු ඇතුළුව මේ රටවල් දෙකෙන් ඊයේ දිනේදී 450 දෙනෙකු දිවයිනට ශ්‍රී ලංකා රජය විසින් රැගෙනුන් ලැබුවා. මේ රැගෙන ආපු සියලු දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාවේ යටතේ නිරෝධායනට ලක් කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඔවුන් මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. හෙට දිනේදී ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට පුද්ගලයින් 479 දෙනෙකුත් කණ්ඩායමක් රැගෙනීමට නියමිතව තිබෙනවා. ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන පූනානි රණමඩු සහ නාවික හමුදා නිපුණ යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 279 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලීන් අනතුරුව සහ PCR පරීක්ෂණ නිම කිරීම හේතුවෙන් ඔවුන්ට කොවිඩ් ආසාදනයෙන් වී නොමැති බවට තහවුරු බැවින් ඔවුන් අද දිනේදී පිටත් කර ඇවීමට කටයුතු කරනු ලැබුවා. මේ අනුව ශ්‍රී ලංකාව තුළ ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවලින් 7391 දෙනෙකු මේ දක්වා නිරෝධායනය වී තම නිවෙස් බලා පිටත් කර යවනු ලැබුවා. එවැගේම මේ වන විට අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මේ වන විට සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව. මේ සම්පූර්ණ අසත්‍යයක්. ශ්‍රී ලංකා නාවික හමුදා වීරෝදා රණවිරුවන් යම්කිසි ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වුණා. නමුත් නාවික හමුදාව සක්‍රියව තවදුරටත් කොවිඩ්-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් මේ වන විටත් අද දිනේ වෙනුවටත් තවදුරටත් කරමින් පවතිනවා. අද දිනේ සියලුම දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික ආයතන ආරම්භ කරුන් ලැබුවා. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රඳවාගෙන යන අවස්ථාවේදී සමහර නීති රීතිවලට අනුව තවදුරටත් මේ ආයතන පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවල ආයතන ප්‍රධානීන්ට එම ආයතනවල පවත්වාගෙන යා යුතු සංඛ්‍යාවන් කුමක්ද යන්නත්, කී දෙනෙක්ද යන්නත්, එවාගෙන කෙසේද ඒ ආයතනවල පැමිණෙන ඇවුලුන් රැකිරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධවත් විශාල වශයෙන් උපදෙස් පසුගිය සති දෙක පුරාටම ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම සෞඛ්‍යමය උපදෙස් වලට අනුව එම ආයතන පවත්වාගෙන යනවා ඇති කියලා. මේ සතිය ඉතාමත්ම වැදගත් වෙනවා ඒ ආකාරයෙන්ම. ඒත් එක්කම ඒ ආයතනවල රැකිරක්ෂා කරන අයගේ වගකීමක් වෙනවා ඒ ලබා දී ඇති උපදෙස් වලට අනුව ඒ උපදෙස් පිළිපදිමින් තම රැකිරක්ෂාවල නියත වීමට, ඒ වගේම විශේෂයෙන්ම ඔවුන් රැකිරක්ෂාවලට පැමිණීමේදී අතරමඟදී නිවසෙන් පිටත් වෙලා පැමිණීමේදී සහ නැවත නිවස දක්වා යන කාල සීමාදීත් ඒ කියපු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ශාරීරික දුරස්ථභාවයන් රැකගැනීමින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අනුව සෑම අපගේ ශ්‍රී ලාංකිකයෙක්ම උත්සාහ කළ යුත්තේ තවුන් කොවිඩ් ආසාදිතයෙක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමටයි.